උදේ මේ අද කියලා දෙන්නේ ඔයාලට සමරි එකක් ගන්න විදිය. මුලින්ම අපි සමරි එකක අවශ්‍යතාවය මුලින්ම හඳුනා ගන්න ඕනේ පුතේ. සාමාන්‍යයෙන් ඔයාලට කියන්න A-level syllabus එක ඉවර වෙද්දී සාමාන්‍යයෙන් පිටු 120 CR පොත් අඩුම තරමේ 15ක් 20ක් අතර ප්‍රමාණයක්. ඔයාලගේ පාඩම් වල ඉගැන්වීම සිද්ධ වෙනවා. දැන් මේ ඇත්තම පාඩම් වල ඉගැන්වීම ගැන කතා කරද්දී මේ 2026 ළමයි අතර පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේ මෙහෙම කතාවක්. එක අවුරුද්දෙන් සිලබස් ඉවර කරලා 2025 එක්සෑම් ලියනවා කියන කතාවක්. මෙන්න මේකයි කියන්න තියෙන්නේ. මේක අධෛර්ය කිරීමක් නෙමෙයි. ඔයාලා හිතන්නකෝ ඕ ලෙවල් කාලේ ඉඳන් ඒ ලෙවල් ක්ලාස් ඇවිල්ලා කරා නම් ඇරුණකොට එහෙම නැතුව නම් ඔය වැඩේ කරන්න යන්න එපා. ඔයාලට ඕන නම් පුතේ එක විෂයක් හරි මොකක් හරි එකක් තෝරගෙන ටිකක් කලින් සිලබස් ඉවර කරගන්න මොනවා හරි පාඩම් ටිකක් අරගෙන බලන එක වෙනම කතාවක්. එහෙම නැතුව ඔය වැඩේ කරන්න යන්න එපා පුතේ. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. දැන් තව ඉතිරි වෙලා තියෙන අවුරුද්දයි මාසයක් දෙකක් විතරනේ පුතේ. ඔය මාසෙන් දෙකෙන් මේ සබ්ජෙක්ට් තුනක සිලබස් තුනක් කරන්න යන්න එපා. ඔයාලගේ යාළුව කොච්චර දන්නේ නැතුව හරි කරන්න ගත්තර කරන්න යන්න එපා. එහෙම බෑ. මම දන්නවනේ සමහර දේවල් තියෙනවා කරන්න පුළුවන් දේවල්, සමහර දේවල් තියෙනවා කරන්න බැරි දේවල්. මම දන්නවා ඒක කරන්න බෑ. බෑ කිව්වම බෑ. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන දේ තමයි පුතේ කරන වෙන්නේ. දැන් අන්තිමේට එහෙම කරන්න ගියාම මෙන්න ඔයාලා මේ කාලේ අදාළ පාඩම් වලට දාන්න ඕනේ වේට් එක හරියට දාගන්නෙත් නැතුව අන්තිමේට පුතේ මේ පාරත් නැති වෙනවා, ඊළඟ පාරත් නැති වෙනවා. දැන් අපි සමරිය වැඩේට යංගෝ. සමරිය වැඩේට මෙන්න මෙච්චර පිටු ගාණක් තියෙනවනේ පුතේ. ඔය ඔයාලා දන්නවා මේ තියෙන සිද්ධාන්තනේ. මීට අමතරව තව ගණන් හදන පොත්, පේපර් කරන ඒවා ගොඩක් එහෙම තියෙනවනේ පුතේ. හැබැයි ඔයාලා හොඳටම දන්නවා ඕනෑම විෂයක කොණ්ඩේ එහෙම බැඳගෙන අහගන්න පුතේ අන්තිම පෙළේ. ඔයාලට සරලව ගණන් වලට වේවා, රචනා වලට වේවා, MCQ වලට වේවා ඕනෑම දෙයකට පුතේ ඇප්ලයි වෙන්නේ ප්‍රධාන සිද්ධාන්ත ටිකනේ. සිද්ධාන්ත ටික හරියට දන්නවනම් තමයි ඔයාලට පුතේ ඒ ටික ගණන් හදාගන්න පුළුවන්. ෆිසික්ස් කියලා කියන්නේ පුතේ පැහැදිලිව ගණන් හදන විෂයක්. ගණන් හදන විෂයේ ගණන් හදන්නේ අපි මොනව භාවිතා කරලාද? සංකල්පයි සමීකරණයි භාවිතා කරලා. ඉතින් ඔබ සංකල්ප ටිකයි සමීකරණ ටිකයි ඔබට මතක නැත්නම් අඤ්ඤනන් දේවි වර 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 ගාණේ උත්‍රයේ පෙනිය පෙනිය කියලා තමයි ගණන් හදන්න වෙන්නේ. ඒව නැතුව අපේ නන්දසේන අංකල් වගේ ඥානක්කයන් අහලා තමයි නැත්නම් ගණන් හදන්න වෙන්නේ. හරිද? ඉතින් අන්න ඔය වගේ සීන් එකක් තියෙනවනේ පුතේ පැහැදිලි. ඉතින් ඕන් ඕක හින්දා හොඳට මතක තියාගන්න අපි සිද්ධාන්ත පාඩම් කිරීම අනිවාර්යෙන් කළ යුතු වැදගත්ම දේ. දැන් අද දවසේ ගණන් හදද්දී වුණත් ඔයාලට තේරුණා සිද්ධාන්ත ටික කොච්චර ඕනේ වෙනවද ගණන් හදන්න එහාට මෙහාට කියලා. දැන් සමහර දරුවෝ ඉන්නවා මෙහෙම, සර් අනේ සර් සර් ගාන කියද්දි මට හොඳට තේරෙනවා ඒ තනියෙන් ගණන් හදන්න බෑනේ කියන උන් ඉන්නවා. ඒ දරුවන්ට කියන්න දෙන්නේ ඔයාට බැරි වෙන මොනවත් නෙමෙයි පුතේ, ඔයා තියරි පාඩම් නැහැ. ඔයා වෙලා තියෙන මෙමය සර් කියලා දුත් මතක් කරද්දී අපට උඩු ඌනේ ඌනේ සමීකරණේ ඕකනේ හරි 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 කියලා හරි ගාන තේරෙනවා. නමුත් ඇත්තම කතාව ඔයාට ගාන හදන්න බැරි, ගානට අදාළ මූලික සමීකරණ ඔයාට මතක නැහැ තනියෙන්. තනියෙන් මතක නැහැ. අන්න ඕකට කරන්න ඕන හොඳම දේ තමයි හොඳ සමරියක් ගහලා පුතේ මේක අනිවාර්යෙන්ම සතිය ඇතුළත 4-5 වතාවක් බලන්න. මොකද මම කිව්වේ සතිය ඇතුළත 4-5 වතාවක්. ඉතින් ඒක නිසා ඒක ඉතාම වැදගත් දෙයක් මේ සමරිය ගහන එක. ඇයි මෙච්චර පිටු ප්‍රමාණයක් තියෙද්දි මේක තව මේ අඩු කරගන්න තමයි අපි සමරිය ගහන්නේ. සමරිය ගැහුවාන් පස්සෙත් නිකන් ඉන්නේ නැතුව මේක 4-5 වතාවක් බලන්න. දැන් ඊළඟ කාරණේ ඔයාලා ඕ ලෙවල් කාලේ සමරි ගහනවා කියලා මොකද කරේ? තියරි නෝට් එක අරගෙන ජූඩියර 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 ලිව්වනේ. අනේ අපේ එහෙම නෙමෙයි සමරි ගහනවා කියන්නේ. මෙන්න මේ අවශ්‍යතාවය තියෙන්න ඕනේ ඔයාලට. එක ටියුට් එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් එක ටොපික් එකක්. මේ එක ටොපික් එකකට ඔයාලා දාන්න ඕනේ එක සමරි එකක්. එක ටියුට් එකක්, එක ටොපික් එකක්, එක සමරි එකක්. දැන් උදාහරණයක් කියන්නේ ඒක ගහමාන කිව්වහම එතකොට එක ටියුට් එකක්, එක ටොපික් එකක්, එක සමරි එකක්. මිනුම් උපකරණ කිව්වහම එක ටොපික් එකක්, එක ටියුට් එකක්, එක සමරි එකක්. දැන් එතකොට මේ වෙද්දි එහෙනම් ඔයාලා සමරි ගහන්න ඕනේ අදින් පස්සේ කීයද? දෙකක්. ඊට පස්සේ මෙන්න දෛශික අද ඔන්න එක ටියුට් එකක්, එක ටොපික් එකක්, එක සමරි එකක්. සාමාන්‍යයෙන් ඔයාලා මෙහෙම කරන්න අන්න ඔය වගේ ටොපික් එකක් කරන දවස්වලම සමරිය ගහන්න. ඊට පස්සේ ටොපික් එක අවසන් වුණාම පස්සේ වෙනම අවසානයේ සමරියක් ගහන්න. ඒක තමයි ඊට පස්සේ ඔයා දිගටම පාවිච්චි කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඔයා සමරි ගැහුවා කියලා මුලින් සමරි නෝට් එක බලන්න කීප වතාවක්, ඊට පස්සේ පුතේ ආයේ නැවත තියරි නෝට් එක බලලා බලන්න සමරියේ මොනවා හරි අඩුපාඩු තියෙනවාද කියලා.
එහෙම නැතුව සමහර වෙලාවට සමහර ළමයි ඉන්නවා පුතේ සමරිය ගහනවා ඒකේ වැදගත් දැන් උදාහරණයක් අර විශාලත්වයෙන් සමාන දෛශික දෙකක සම්ප්‍රයුක්තය අර අපිට රොම්බසෙන් ගන්න පුළුවන් මේ ළමයා සමරිය ගහද්දි රොම්බසේ මිස් වෙලා ඒක නිසා පොයින්ට් එක මේ මොනවත් මිස් කරගන්න නැතුව සමරිය ගහන්න ඕනේ මම ඔයාලට සමරිස් ගහද්දි පුතේ පුළුවන් තරම් ආ දැන් මම කිව්වේ එකට එක ටොපික් එකට එක සමරියක්නේ පුතේ අන්තිමේට ඒ කියන්නේ ඔයා ළඟ තියෙන්න ඕනේ CR පොතක් මම චෙක් කර ටික දවසකට පස්සේ ලියාගන්න අද දැම්මම් මේක කිව්වම් පස්සේ ඔයාලා ඊළඟ සතියේ එද්දී අනිවාර්යෙන් ෆිසිකල් වේවා ඔන්ලයින් වේවා දැන් ගැන අද ඔන්ලයින් ඇවිල්ලා ඊළඟ සතියේ ෆිසිකල් එන ඕනෙම කෙනෙකුට ඊළඟ සතියේ අනිවාර්යෙන්ම දෛශික සමරිය තිබිය යුතුමයි දෛශික සමරිය තිබිය යුතුමයි ඒක නිසා හැමෝම අනිවාර්යෙන් දෛශික සමරිය ගහන්න ඕනේ ඊළඟ සතියේදී මෙමයි සාමාන්‍යයෙන් පිටකසිය 20 ගන්නකො පුතේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ පිටුවේ එක පැත්තක ඒ කියන්නේ ඉදිරිපස පෙරලන පැත්තේ ඒ කියන්නේ දකුණු අත පැත්තේ කියලා හිතන්නකො දකුණු අත පැත්තේ සමරිය මං කියවනේ එක ටොපික් එකට එක සමරියක් කියලා ඒ සමරිය වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි එක A4 එකකට සීමා විය යුතුයි මම ඒක ගැන පොඩ්ඩක් තව කියලා දෙන්නම් සාමාන්‍යයෙන් මෙහෙම කොළම් දෙකකට කඩලා ගහුවා නම් ලේසි අපේ ටියුට් එහෙම දෙන්නේ අර අමතර කොළේ එහෙම දුන්නේ මේ වගේ කොළම් දෙකක් දාලා දැන් සති කිහිපයකට කලින් අන්න ඒ විදිහට සමරිය තිබ්බනම් හරි එතකොට මේක පිටුවේ දකුණු පැත්ත කියන්නේ මේ පෙරලන පැත්ත ඒකේ අනිත් පැත්ත තියෙනවනේ ඒ අනිත් පැත්ත තියාගන්න MCQ පොයින්ට්ස් වලට එහෙනම් දැන් දෛශික සම්බන්ධව මේක දකුණු අත පැත්තේ සමරිය ගැහුවා අනිත් පැත්තේ තියාගන්න MCQ පොයින්ට්ස්. එතකොට තව මාසයක් විතර යද්දි ඔයාලා ළඟ සමරිය තියෙන්න ඕනේ මිනුම් උපකරණවල සමරිය ඊට පස්සේ ඒකක මානවල සමරිය ඒකක මාන නැහැ එතන සමරිය ගැහුවත් ඒක නැත්නම් ගොම් පාටයක් වගේ ඊට පස්සේ මෙන්න දෛශිකවල සමරිය මේ වගේ පිටුවක සමරිය ගහනවා මේ සමරිය ගහලා ඒකේ අනිත් පැත්ත තියන්න MCQ පොයින්ට්ස් හරි මොනවා හරි MCQ කරද්දි මොනවා හරි ඉගෙනගත්ත අලුත් දේවල් ඉගෙන ගත්තොත් පුතේ ඒකේ අනිත් පැත්තේ ලියන්න. එතකොට මාතෘකාවෙන් මාතෘකාව පුතේ සමරිය ගහගන්න. පුතේ මෙහෙමයි. මම මේක කොච්චර කිව්වත් ඔයාලා අයියෝ කුවිල සර් කවුද මට හරි මම ඒ කාලේ පළවෙනියනේ මට උන් නෑ සමරි අන්න ඔහොම කියලා හිතාගෙන ඉන්න ඕන තරම් දරුවෝ ඉන්නවා ඒ දරුවෝ අන්තිම දවස්වල මොකද වෙන්නේ සමරිය ළඟ ඉන්න යාළුවගෙන් ඉල්ලා අපෙන් ඉල්ලා හෙන දඟලන දැන් මම ඔයාලට කියලා දෙන්නම් සමරිය හරි මම දැන් ඔයාලට කිව්වා එක ටොපික් එකට එක සමරියක් ගහන්න ඕන උදාහරණයක් තමයි දෛශික ඒක එතකොට එක පිටුවකට තමයි අනුගත වෙන්න ඕනේ. එහෙනම් මම සමරිය ගහන CR කොලේ සාමාන්‍යයෙන් කඩා ගන්නවා මේ වගේ කොළම් දෙකකට. පුතේ මේ සමරිය පුළුවන් තරම් අඩුවෙන් ලියන්න ඕනේ. ඔයාලට ඕනේ ඕනේ දේවල් පුතේ ලියා ගන්න. හරිද? පුළුවන් තරම් අඩුවෙන් ලියන තරමට තමයි හොඳ. දැන් එතකොට මේක පුළුවන් තරම් පාඩම හොඳට ඔළුවට දාගෙන මේක සරල කරගන්න එක තමයි වෙන්න ඕනේ. මං උදාහරණයක් විදිහට මේ මෙතන දැන් මේකේ දෛශික කියලා ලියනවා. මම මුලින්ම කියනවා මේ මෙහෙම මම දෛශික කියලා ලියලා පුතේ මම මෙහෙම කරනවා පළවෙනි එක මොකද්ද මූලික කරුණු. ඊළඟ එක මම දාගන්නවා ගණිත කර්ම කියලා. මූලික කරුණු යටතේ දැන් මම මේකනේ දැන් මේක තමයි මම දෛශික මූලික කැටගරීස් දෙකකට කැඩුවා. ඊට පස්සේ මේ මෙතන දැන් එහෙම ලියලා ආයෙ මම මෙතන මූලික කරුණු කීකේ ආයෙ ලියන්න ඕනේ මූලික කරුණු යටතේ මොනවද මම ලියන්නේ? හරි මතකද පුතේ දෛශිකවල ලක්ෂණ දැන් දෛශිකවල කී කියලා ලියන්න ඕනේ ලක්ෂණ කියලා අඩුවෙන් ලියන්න මොනවද පුතේ දෛශිකවල ලක්ෂණ කියලා අපි කියන්නේ ඔයාලට දෛශිකවලට මොනවද තියෙන්නේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා අය ක්‍රියා රේඛාවක් තියෙනවා ක්‍රියා ලක්ෂයක් තියෙනවා ආ ඊට පස්සේ අපිට ලියා ගන්න පුළුවන් දෛශික සමාන වීමේ අවශ්‍යතා මොනවද දෛශික දෙකක් සමාන වීමේ අවශ්‍යතා විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ කෝ දිශාවෙන් සමාන වෙන්න ඕනේ ක්‍රියා ලක්ෂ්‍ය එකම වෙන්න ඕනේ ආයේ දෛශික දෙක සම ජාතිය වෙන්න ඕනේ ඊට පස්සේ ආයේ අපිට පොයින්ට්ස් ටිකක් ලියා ගන්න පුළුවන් නේද මතකද අර නිරූපණයේදී සමාන වෙන්න නම් අපි කිව්වා එකිනෙකට සමාන්තර විශාලත්වයෙන් සමාන රේඛා ඛණ්ඩ දෙකකින් මොන දෛශික නිරූපණය වෙනවා කියලා කිව්වා සමාන දෛශික නිරූපණය කරා මේවා ආය අමුතුවෙන් ලියලියා ඉන්න එපා මේ මෙහෙම දාලා උඩින් ඊතලයක් හරි මෙහෙම දාලා හරි මෙහෙම හරි මේ මෙහෙම දැම්මොත් හරි මේක තමයි දෛශිකයක් කියලා නිරූපණය කරන
විදිහ. ඊට පස්සේ මතකද මේ මේකෙන් අදහස් වෙන දෛශිකේ මොකක් කියලා සලකනවා කියන එකද? මාපාංකය. ඕවා ෂෝට් ඇන් ස්වීට් වචන පුළුවන් තරම් අඩු කරලා. දැන් ඇත්ත කතාව මේව එහෙමනම් ලියන්න ඕනෙත් නෑ නේද? දැන් මේව මතකයිනේ මේ තියෙන දෛශිකේ මාපාංකය කියලා. එතක ඒවා එහෙම ලියන්න ඕනේ නෑ. දැන් ඔන්න අන්න ඔය ටික සාමාන්‍යයෙන් පුතේ අපි මෙතනින් විතර වගේ වෙද්දි ලියලා ඉවර කරනවා. ෂෝට් ඇන් ස්වීට් ඒක ලියලා ඉවර කරනවා. චීද ලියලා ලැබි හරි මෙහෙම අර්ථ දක්වයි එහෙම කිගේ එහෙම මගුල් ලියන්න එපා. ඊට පස්සේ පුතේ මෙන්න මම දැන් ඊළඟට ලියා ගන්නවා දෛශික සම්බන්ධ මොනවා කියලාද? ගණිත කර්ම. පුතේ මතකද දෛශික සම්බන්ධ ගණිත කර්ම අපේ මූලිකේව අපි හතරක් ඉගෙන ගන්නවනේ. මොනවද මූලිකේව හතර? ආකලනය අය ව්‍යාකලනය අය ගුණ කිරීම අය විභේදනය. මෙහෙම ඇල්ගොරිදම්යක් ගැහුවා. ඊට පස්සේ ආයෙ මම ලියා ගන්නවා මොනවද? දෛශික ආකලනය. පුළුවන් තරම් ෂෝට් ඇන් ස්වීට් කරන්න. ආකලනය කිව්වහම ඕනනම් මේක යටතේම මේ ඇල්ගොරිදම් එක මායෙ බෙදන්න. මතකද දෛශික දෙකක ආකලනය. මෙතන කතා කරා දෙකට වඩා වැඩි ගණනක ආකලනය. මතකද? ඊට පස්සේ අපි කතා කරන්න ඕන දෛශික කීයක ආකලනයද? දෙකක ආකලනය. දෙකක ආකලනය නම් අපව වෙනම් පොඩි ටොපික් එකක් ලියනවා දෛශික දෙකක ආකලනය. ආයන්න අපි ලියනවා පළවෙනි එක මොන නීතියද පුතේ? ත්‍රිකෝණ නීතිය කියලා. දැන් ඔයාලා වචනෙන් ලියන්න ඕනේ නැහැ. එහෙම ලියන්න ගියම මේක දික් වෙනවනේ. ඔයාලා ත්‍රිකෝණ නීතිය මොකද කරන්නේ? මෙහෙම දෛශික දෙකක් ඇඳලා මෙන්න මෙහෙම ලියලා R සමානයි P ධන Q හරි අන්න එහෙම ත්‍රිකෝණ නීතිය වෙනනම් දෛශික දෙක එකිනෙකට කොහොම පෙන්වන්න ඕන කියලාද අපි කිව්වේ? අනුපිළිවෙල. අන්න ඔය වගේ වචනයක් මොන හරි හිට් වෙච්ච වචනයක් මේකේ තියෙනවනම් පුතේ ඒව ලියා ගන්න. මේ ත්‍රිකෝණ නීතිය. ඊට පස්සේ ආයේ දෙවැනි එක අපි කිව්ව මොන නීතිය කියලාද? සමාන්තරාශ්‍ර නීතිය. ඒකෙත් ඔයා මොකද්ද කරන්න ඕනේ? සමාන්තරාශ්‍රයක් ඇඳලා ප්‍රකාශනය ලිව්වා. මොකද්ද අපිට ප්‍රකාශනය ලියන්න පුළා? ආර් වර්ගය සමානයි පී වර්ගය ධන කිව් වර්ගය ධන දෙකයි පී කිව් කොස් තීටා. ඊට පස්සේ ටෑන් ඇල්ෆා සමානයි කිව් සයින් තීටා වෙදීම පී ධන කිව් කොස් තීටා. තේරුණා නේද? මතකද දෛශික දෙකක ආකලනය ගැන කතා කරලා ඊළඟට අපි කතා කරා මොන අවස්ථා ගැනද? විශේෂ අවස්ථා. අපි කතා කරා විශේෂ අවස්ථා කියලා ලියලා අපි කිව්වා දෛශික දෙක එකිනෙකට මොනවා වෙච්ච අවස්ථාවද? ලම්බක වෙච්ච අවස්ථාව. මතකද ලම්බක වෙච්ච අවස්ථාවට ලිව්වා R වර්ගය සමානයි කවුරු වර්ගය දන කවුරු වර්ගයද කිය? P වර්ගය දන Q වර්ගය. ඊට පස්සේ අපිට ලියා ගන්න පුළුවන් tan alpha කෝණය සඳහා tan alpha සමානයි කවුරු බෙදීම කවුරුයි කියලා ලියන්න පුළුවන් q බෙදීම p කියලා. අන්න එහෙම ලියලා විශේෂ අවස්ථාවල ඊළඟ අවස්ථාව අපි කිව්වා දෛශික දෙක මොනවා වෙච්ච වෙලාවද? සමාන වෙච්ච වෙලාව. සමාන වෙච්ච වෙලාව කිව්වහම අපි අඳිනවා මොකක්ද? හැඩතල rhombus එකක්. rhombus එකක් ඇඳලා එයාගේ සම්ප්‍රයුක්තය සඳහා මොකක්ද අපි ලිව්වේ ප්‍රකාශනය? r සමානයි 2p cos theta බෙදීම 2. මේ නම් මම කතා කරේ දෛශික දෙක මොකක් සම්බන්ධ කිරීමද? ආකලනය. එතකොට ආකලනය ගැන කතා කරලා ඉවරලා ඊළඟට ආයෙ මාතෘකාවක් අපි ලියනවා දෛශික මොනවා කිරීම කියලා? ව්‍යාකලනය. පුතේ ව්‍යාකලනයටත් නීති කීයද? 2. එකක් මොකද? ත්‍රිකෝණ නීතිය, අනිත් එක සමාන්තරාශ්‍ර නීතිය කියලා දාලා මෙතන මෙයාගේ ප්‍රකාශනය ලියනවා. ත්‍රිකෝණ නීතියේ අර ඊතල සටහනක් එහෙම දාලා ඒක ගැන මොනව හරි දෙයක් තියෙනවා නම් ලියනවා ව්‍යාකලනය. ඊටාණ්ඩ අපි කතා කරනවා දෛශික විභේදනය. විභේදනය කරද්දී පොඩි රූප සටහනක් ඇඳලා කෝණය තියෙන පැත්තට කොස්, කෝණය නැති පැත්තට සයින් කියලා දානවා. කෝණේ අංශක 45යි නම් විභේදන සංරචක විශාලත්වයෙන් සමානයි කියලා දානවා. මතකද ලම්බක දිශාවේ විභේදනය කළ හැක විභේදනය කළ නොහැක? ලම්බක දිශාවේ විභේදන සංරචක වලින් බලපෑමක් නැහැ. ඇයි මං කිව්වේ අර මෙහෙම පෑනක් එහෙම බිම දාලා මේ පැත්තට වැටෙද්දි මේ පැත්තට ඒකේ බලපෑමක් නැහැ. ලම්බක දිශාවේ බලපෑමක් නැහැ. අන්න එහෙම ගු විභේදනය කියනවා. ආ ඊට පස්සේ ආ මේ මට සෝරි මේ ව්‍යාකලනයට යන්න කලින් දෛශික දෙකකට වඩා වැඩි ගණනක ආකලනය. මොනවද? විභේදන ක්‍රමය. ඊට පස්සේ ආයෙ කිව්ව මොන ක්‍රමයද? බහුවස්ත්‍ර ක්‍රමය. ඊට පස්සේ ආයෙ කිව්ව මොන? ජ්‍යාමිතික හේවත් දළ ක්‍රමය. ඔය වගේ අපි ඔය වගේ කතා ටිකක් කිව්වා. ඊට පස්සේ අපි කතා කරා දෛශික විභේදනය. හරි ඊළඟට දැන් කතා කරන්න තියෙනවා මොකද? දෛශික ගුණ කිරීම. ඔන්න ඔය විදිහට පුතේ මූලික සමීකරණ ටිකයි මූලික සිද්ධාන්ත ටිකයි පුතේ මෙහෙම එක පිටුවක මෙන්න මේ එක පැත්තකට එකතු කරන්න. ඕක තමයි අපි සමරියක් කියලා කියන්නේ. හිතන්න දැනටම දෛශික පිටු කීයක් කරලා තියෙනවද බල? දෛශික ටක් ගාලා රෆ්ලි කියන්න මට 29යි. ඕ ඉතින් 28 29 30 ඔය වගේ ගණන් තමයි අන්න එක්කෙනෙකුට 42 උත් ගිහිල්ලා. ඉතින් අන්න ඕක තමයි පුතේ සිද්ධිය. දැන් ඔය වගේ ඔච්චර ප්‍රමාණයකින් කරපු දේ ෂෝට් ඇන් ස්වීට් කරලා මේ වගේ එක පැත්තකට ගන්න. දැන් ඊට පස්සේ කරලා ඉවරලා ආයෙ බලන්න මේ ගණන් වලදී ඒන දේවල් මේ සමරියේ තියෙනවද? ආ ඊට පස්සේ අනෙක් වැදගත්ම දේ තමයි පේපර් එකක් කරලා පේපර් එකේ ලකුණු අඩු වුණා කියලා හිතන්නකො මොන හරි ප්‍රශ්න වැරදිලා
වැරදුන ප්‍රශ්න ඩිස්කෂන් එක බලලා ඒ ඩිස්කෂන් එකේ කියලා තියෙන පොයින්ට්ස් තියනවාද කියලා බලන්න සමරි නෝට් එකේ. ඒක සමරි නෝට් එකේ නැත්තම් පුතේ ඔයා මොකද්ද කරන්න ඕනේ? සමරි නෝට් එකට ඇඩ් කරන්න. සර් මොනවද එතකොට සර් මේ අර සර් අර අනිත් පැත්තේ ලියන්න කිව්ව පොයින්ට්ස්? පොයින්ට්ස් කියලා කියන්නේ පුතේ යම් ගානකට දෙකකට විතරක් විශේෂයෙන් වැදගත් වෙන මොන මොනවා හරි වැදගත් දේවල් තියෙනවා නම් ඒව තමයි අපි පොයින්ට්ස් කියලා දාන්නේ. ඒතකොට සමහර වෙලාවට සමහර ගණන් වලින් ඉගෙන ගන්න මොනවා හරි පොයින්ට්ස් තියෙන දේවල් තියෙනවා නම් ඔයාට ඒ පොයින්ට්ස් වලට ඇතුළු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමරියටත් දාගන්න පුළුවන්. මේක අපි ඔයාලගේ අයියලක්කලාට ගහ අපි ගහලා දුන්න සමරීස් එහෙම තියෙනවා. ඒවා අපේ වෙබ්සයිට් එකේ එහෙම තියෙනවා. නෑ ඒව හොයන්න යන්න එපා දැන්. මුලින්ම ඔයා මේකේ සමරියක් ගහන්න ප්‍රගුණ කරන්න. එහෙනම් ඔයාලට තේරෙනව නේද සමරියක් ගහන්න කලින් ඔයාලට අදාළ පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට කියන්නේ මෙහෙමයි, සතිපතා ඔයාලා නිකං කොළවල සමරිය ගහන්න. ඊට පස්සේ පාඩම ඉවර වුණාට පස්සේ ඒත් නිකං කොළයක සම්පූර්ණ සමරිය ගහලා සතියක් දෙකක් ගියාට පස්සේ ගණන් එහෙම ඊවිනින් බූස්ටර් එහෙම හදලා පාඩම ටිකක් හොඳට පුළුවන් වෙනවනේ පුතේ. පුළුවන් වුණාට පස්සේ මේ පොතට හරි සමරිය ඇතුල් කරන්න. ඒ සමරිය ඇතුල් කරන්න කලින් පුතේ අපේ වෙබ්සයිට් එකේ තියෙන සමරියකුත් පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට මොන හරි මිස් වෙලා තියෙනවා නම් පුතේ මේ කරගන්න පුළුවන්. මේ මම කියන මෙන්න මේ කතාව හොඳට තේරුම් ගන්න. ෆිසික්ස් කියලා ගණන් හදන විෂය, ගණන් හදන්නේ මොනව භාවිතා කරලාද? සංකල්පයි සමීකරණයි. මොනවද මේ අපි සමරිය දාගත්තේ? සංකල්පයි සමීකරණ. ඔය ටික අනිවාර්යෙන් පස් වතාවක් දහ වතාවක් බලන්න. බලපුවම පස්සේ පුතේ මොකෝ වෙන්නේ වැඩේ නියමෙටම හරියනවා. මෙන්න මෙහෙම එක්සෙප්ෂනුත් පුළුවන්. මට නම් මෙතුවක් කාලයකට සාමාන්‍යයෙන් ඔය මෙඩිසින් ගියපු ඉංජිනේරින් ගියපු අයගෙන් බහුතරය සමරීස් ගැහුවා කියන කතාව කිව්වා. එකම එක අයියෙක් කරුණුකොට ඒ අය දැන් උදාහරණයක් විදියට ගියපාර අයිලන් 3rd හිටපු අයියත් සමරි ගැහුවා. ඊට කලින් අවුරුද්දේ අයිලන් 5 හිටපු අයිය ඒ අවුරුද්දේ අයිලන් 3rd හිටපු අයියත් සමරි ගහලා තියෙනවා. ඊට කලින් අවුරුද්දේ හිටිය කළුතර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙච්ච අයියා කෙනෙක් එයා අයිලන් 5 ඒ අයියා කිව්වා එයා සමරීස් ගැහුවේ නැහැයි කියලා. මොකද ඒකට හේතුව එයාට තියෙනවා පොඩි විශේෂ හැකියාවක්. එයාට ඕනෙම දෙයක් අහපු ගමන් මතකයිලු. බයිද සර් අපිටත් එහෙම ඉල්ලගන්න නේද? හරිද? එයාගේ ජෙනටිකලි එක හැටි පුතේ. එයාගේ තාත්තා විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් එයාගේත් සමහරවිට ඒ හැකියාව තියෙනది. අර දරුවට සාමාන්‍යයෙන් ඕන දෙයක් අහපු ගමන් එකපාරින් මතකයිලු. ඉතින් එයා ඒකින්ද සමරීස් ගහනව වෙනුවට කරේ රටවටේ තියෙන පේපර් හොයා කරාලු. ඉතින් එහෙම තමයි තියෙන්නේ. ඉතින් එයා ඒ වුණාට ඒ තයිලන්ඩ් පහ සමහරවිට එයාත් මතකයි කියලා හිතාගෙන ඉන්නේ නැතුව සමරීස් ටික ගැහුවා නම් සමහරවිට හරි පළවෙනිය වෙන්න පුළුවන්. මන් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හරියට පුතේ තේරුම් අරගෙන හොඳට වැඩේ කරන්න සමරීස් ටික ගහන එක අනිවාර්යෙන් කරන්න. මේක පුරුදු වෙන්න. මේක පුරුදු වුණාම මේක අන්තිම කාලේ අන්තිම දවසේ එහෙම නැත්නම් අන්තිම සතිය දෙකේ පිටු 120 පොත් 15ක් 20ක් විතර කොට ගහගෙන අනේ මම මේකෙන් කෝකද පාඩම් කරන්න කියලා හිතේ ඉඳා ඉන්නවට වඩා එක පිටු 120 පොතක සමරි ටිකයි පොයින්ට්ස් ටිකයි මේ පේපර් ක්ලාස් එකේ කරන පේපර් වල ගන්න පොයින්ට්ස් මෙතන දාන්න. මානවලින් අලුත් පොයින්ට් එකක් ඉගෙන ගත්තොත් මානවල සමරියේ අනිත් පැත්තේ තියෙන පිටුවේ පොයින්ට්ස් එකතු කරන්න. එතකොට ඒ පිටුව මදි වුණොත් ටික කාලයක් යද්දි පොයින්ට්ස් ලියා ගන්න. ඔයා මොකද කරන්නේ? ඒකට තව කොළයක් අලව ගන්න පල්ලෙහාට. ඒකෙත් තව පොයින්ට්ස් ලියා ගන්න. වැදගත් වැදගත් පොයින්ට්ස්. ඒ කියන්නේ ඔයාලා දන්නවද? දැනටම පේපර් කීයක් කරලා තියෙනවද? 11. දැන් හිතන්නකෝ තව අවුරුද්දකට දෙකකට විතර වගේ පස්සේ පේපර් කොච්චරක් වෙලා තියෙයිද? ওই පේපර් ඔක්කොම පෙරලන්න වෙලාව තියෙයිද ඉස්සරහට? නැහැනේ පුතේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? හැම පේපර් එකම අමාරු ප්‍රශ්න ටික වෙනම මාක් කරලා තියාගන්න. ඉතින් ඔයාලට හොඳට සල්ලි තියෙනවනම් ඕන තරම් මෙහෙම දේවලුත් කරන්න පුළුවන්. සමහර ළමයි ඉන්නවා පේපර් එකක් ගත්තාම පේපර් එක ෆොටෝ කොපි කරගන්නවා. ෆොටෝ කොපි කරගෙන දැන් එතකොට දෙපැත්තක් තියෙන එක පැත්තක් ෆොටෝ කොපි කරගන්නවා. ඊට පස්සේ අමාරු ප්‍රශ්න ටික කපා ගන්නවා. කපලා ඒ ටික වෙනම පොතක අලවනවා. ඉතින් එහෙම කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒකෙන් ඉගෙන ගන්න දෙන සිද්ධාන්තය වෙන් කරලා ගන්න. ඔය ඔක්කොම පේපර් ටික පුතේ ආපහු නැවත බලන්න නම් වෙන්නේ නැහැනේ. ඒක නිසා හොඳ ප්ලෑන් එකක්. දැන් මෙහෙමයි. මෙතන ඉන්න බුණ නැ වෙන්දගෙන ඉන්න ඕනේ නැ පුතේ. එහෙම අවශ්‍ය නැහැ. මේ මෙතන ඉන්න පුළුවන් x සහ y කියලා ළමයි දෙන්නේ එකම බුද්ධි මට්ටම තියෙන. එක ළමෙක් පුතේ හරීම ලොජිකල් විදිහට කියලා දෙන විදියට හරියට වැඩ කරනවා. අනික් ළමයා සාමාන්‍ය සම්ප්‍රදායික ළමයෙක් විදියට වැඩ කරනවා. අනිවාර්යෙන් රිසල්ට්ස් එන දවසේ අඩුම තරමේ ඩිස්ත්‍රික් රෑන්ක්
තිහ හතලිහක වෙනසක් ඇති වෙනවාමයි. අයිලන් රෑන්ක් අනිවාරෙන් තුන් හාර සීයක වෙනසක් ඇති වෙනවාමයි. මොකද එක්කෙනෙ කරික්‍රමවත්ව වැඩ කල්ල සමරීස් ගහලා එහෙම පේපස්වල අමාරු ප්‍රශ්න ටික වෙනම වෙන් කරලා ඇරගෙන ඒවගේ පොයින්ස් ටික වෙන ඇරගෙන හරි ක්‍රමවත් වැඩ කල්ලා අනිත් එක්කන ඔහේනිකං උදින්ද ගන්නවා උඩම පොත ගන්නවා ඒක බලනවා අප උඩම් පොත බලන්නේ විදිහ ඔහේ වැඩ කරලා සැලකියයුතු ලොකු වෙනසක් එනවා. එක්කෙනෙක් පුදේ මෙඩිසින් අහුවෙනවා අනිත් එක්කන අහුවෙන්නේ නැහැ. එක්කෙනෙක් ඉංජිනේරින් අහුවෙනවා අනිත් එක්කන අහුවෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ බුද්ධි මට්ටම කියන්නේ වෙන දෙයක් පුදේ හරි තමන් හරියට ක්‍රමවත් වැඩ කරනවා කියන්නේ තව දෙයක්. කොහොම කියද්දි පුතේ ඔය තට්ටු දදාහෙම ඉන්න සමහරුන් ඇති උන්ව තමයි විශ්වාස කරන්න එපා. උන් අනිවාර්යෙන් හොඳට කන දාගෙන අහගෙන ඉන්නේ හරි අහගෙන ඉන්නේ අහගෙන ඉඳලා ඔවා හොරෙන් ඔවා කරනවා ගිහිල්ලා පව දෙන්න ළඟ ඉන්න එකව හරි එනකොට තමයි පුතේ තේන සිද්ධිය. මම ඊළඟ සතියේ බලනවා ඔයාලා ඔක්කොමලා ඔය සමරිය ගහලද කියලා. මාතෘකාව ලියාගන්න දෛශික ගුණ කිරීම ස්මාර්ට් පරිපුරේ next level එක හිතට දැනෙන logical physics දර්ශන උකුවෙලා